මිලියන බිලියන ගණන් මුදල් අපත යන මේ මුදල් ඉතුරු කරගෙන රටක සංවර්ධනය කරන්නත් අපිට හැකියාවක් තිබෙන බව මතකයේ තබා ගන්න. පුංචි කාලේ ඉඳන්ම පිහිනන්න ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඒක ගොඩක් ජීවිතේට වැදගත් වෙනවා. එකක් ශරීර සෞඛ්‍ය නිවැරදි වර්ධනය කරගන්නට අපේ කාය ශක්තිය සවිමත්ව තබා ගන්නට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි හදිසි ආපදාවලදීත් ඔබ දන්නවද ලෝකයේ 80%ක්ම විතර ජල ගැලීම් වලින් තමයි මිනිසුන්ගේ ජීවිත යම් අන්තරාදායක තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවකදී උවත් මේ පිහිනීම් දන්නවනම් අපේ ජීවිත සුරක්ෂිත කරගන්නත් තවත් කෙනෙක් ජීවිත ආරක්ෂා කරගන්නත් අපිට හැකියාවක් ලැබෙනවා. කොහොමනත් අපි කතා කරලා බලමු පිහිනීම් මොනතරම් රෝග තත්ත්ව නිවාරණයකට වැදගත්ද කියන කාරණාව. වර්තමාන සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටි අපි වගේම අපේ කුඩා දරුවනුත් ඉතාම කාර්යබහුල කරලා මේ කාර්යබහුල ජීවන රටාව තුළ අපේ පුංචි දරුවන් වගේම අපේ වැඩිහිටියනුත් බොහොම මානසික ආතතියට සහ පීඩනයට ලක්වන අවස්ථා තියෙනවා. පෙරදි ඉරියව් භාවිතය නිසා ඒ වගේම පවතින මානසික ආතතිය නිසා අපි බොහෝ දුරට ලෙඩ රෝග වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් මේ ලෙඩ රෝග භෞතික සහ මානසික වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේ දෙකටම විශාල හානියක් සිදු වෙනවා මේ දෙක නිසාම අපේ ශරීරයට සහ මනසට. ඉතින් පිහිනීම වගේ ක්‍රීඩාවක් කරනවා නම් අපිට පුළුවන් මේ තත්ත්වයෙන් ගොඩක් දුකට මග ඇරෙන්න. අපි පිහිනුම් ක්‍රීඩාවේදී අනෙක් ක්‍රීඩා වලට වඩා බොහොම වෙනස් විදියට තමයි ශරීරයේ මාංශ පේශීන් පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට ශරීරයේ මාංශ පේශී ඉදිරිපස මේ පපුවේ අපේ උදරයේ සහ අත්වල ඉදිරිපස තියෙන මාංශ පේශීන් බෙල්ල ඉදිරිපස තියෙන මාංශ පේශීන් විශාල වශයෙන් ශක්තිමත් වෙන ආකාරයට තමයි වැඩ කරන්නේ. නමුත් පිටිපස තියෙන අපේ කොන්දේ බෙල්ලේ සහ උරේස්වල තියෙන මාංශ පේශීන් හොඳින් වැඩ කරන්නේ නැහැ අපි කරන ක්‍රියාවන් වලදී. ඒ නිසා අපිට පිහිනුම් ක්‍රීඩාව දෙස බලනකොට තියෙන්නේ මේකේ අනිත්‍යය. පිහිනුම් ක්‍රීඩාවේදී අපි හැම වෙලෙම වැඩ කරන්නේ අපේ මේ වැඩ කරන නිකන් ඉන්නකොට වැඩ කරනවට වඩා විරුද්ධ මාංශ පේශීන්. ඒ නිසා පිහිනුම් ක්‍රීඩාව භාවිතයෙන් අපිට පුළුවන් මේ අපි භාජනය වන ලෙඩ රෝගවලින් බොහෝ දුරට වැළකෙන්න. දැන් බලන්න මේ කුඩා දියණියගේ බෙල්ල තියෙන්නේ කොහොමද කියලා. දැන් මෙයාගේ බෙල්ල තියෙන්නේ ටිකක් ඉස්සරහට. ඒ වගේම මේ උරයිස් ටිකක් ඉස්සරහට රවුම් වෙලා තියෙනවා. එතකොට මේකට හේතුව විදියට අපිට කියන්න පුළුවන් මේ දියණිය පාඩම් කටයුතු කරනකොට ඇය හුඟක් ඉදිරියට නැමිලා ඉදිරියට බර වෙලා වැරදි ඉරියව් වල තමයි මේ ක්‍රියාදාමයන් සිද්ධ කරන්නේ. එතකොට ඇයගේ මේ ඉස්සරහා ප්‍රදේශයේ තියෙන මාංශ පේශීන් හොඳට ශක්තිමත් වෙනවා. නමුත් මේ ප්‍රදේශේ මේ කොන්ද පිටිපස සහ බෙල්ල පසුපස මේ උරයිස් පසුපස තියෙන මාංශ පේශීන් ශක්තිමත් වෙන්නේ නැහැ. මොකද ඒවට අවශ්‍ය ප්‍රමාණයට අභ්‍යාස ලැබිලා නැති නිසා. එතකොට මේ ඉසිදියේ සහ පසුපස මාංශ පේශීන් සමතුලිත නොවන නිසා ඇගේ හිස ඉදිරියටත් උරයිස් ඉදිරියට රවුම් වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් නැමැති අත දිගේ වේදනාව එන ඒ වගේම අත හිරිවැටෙන තත්ත්වයට පත් වෙන දරුණු රෝගාබාධයකට ලක්වීමේ ආරම්භයක් වෙන්න පුළුවන්. ඉතින් මේෙන් වැළකෙන්න අපිට පුළුවන් පිහිනීමේ ක්‍රීඩාවේ යෙදෙන්න. ඔබ දන්නවා පිහිනනකොට බොහෝ දුරට ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව අපේ අත් පසුපසට බොහෝ දුරට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කොන්දේ තියෙන බෙල්ලේ තියෙන මාංශ පේශීන් ඇය හැම වෙලෙම පිහිනනකොට හුස්ම ගැනීම සඳහා ශ්වසනය ලබා ගැනීම සඳහා හිස දෙපසට හරවනවා. ඒ වගේම දෙයක් උඩට ඔසවනවා. එසේම දිය යට ගිලීම වළක්වා ගැනීම සඳහා ඇය හැම අවස්ථාවකම කරන්නේ කඳ ඉදිරියට දානවා. එහෙමනම් මේ තියෙන ආබාධිත තත්ත්වය සහ මෙම මාංශ පේශීන්ගේ දුර්වලතා වළක්වා ගන්න බොහොම හොඳ ක්‍රීඩාවක් තමයි පිහිනීම. දැන් අපි පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවක් දැස බලමු. දැන් ඔබ දැක්කා ඇය කොහොමද පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන්නේ කියලා. ඒ ආකාරයට ඇගේ මේ බෙල්ල ප්‍රදේශයේ තියෙන මාංශ පේශීන් හොඳින් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ උරපතු ඇට දෙපස තියෙන මාංශ පේශීන් හොඳින් ශක්තිමත්ව තියෙනවා. එසේම මේ උරයිස් ඇගේ රවුම් වෙලා නැහැ. හිස ඉදිරියට නෙරලා ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ හොඳ ඉරියව්වක් තමයි ඇය පවත්වාගන්නේ නිරන්තරයෙන්ම. ඒ පවත්වාගන්න හේතු වෙලා තියෙන්නේ මේ පිහිනුම් ක්‍රීඩාව නිසා ඇගේ මාංශ පේශීන් වල සමතුලිතතාවය ඇති කරලා තියෙන නිසායි. ඒ නිසා මේ වගේ කෙනෙකුට වැරදි ඉරියව් පාවිච්චි කරන එකෙන් වෙන හානිය ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම
අපි කවුරුත් ආසයි බොහොම ලස්සනට හැඩරුව තියාගෙන ඉන්න. ඉතින් දැන් මේ දිහා බලපුවාම ඔබට පේනවා ඇගේ අනවශ්‍ය මාංශ පේශීන් එල්ලා වැටීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ මාංශ පේශීන් හොඳින් ශක්තිමත් වෙලා තියෙනවා. එසේම අනවශ්‍ය මේදය පිහිනුම් ක්‍රීඩාව නිසා දහනය කරලා තිබෙනවා. ඒ නිසා ඇගේ අනවශ්‍ය මේද තත්තු නැහැ. ඒ වගේම මාංශ පේශීන් හොඳින්ම ශක්තිමත්ව හොඳ හැඩකාර සිරුරක් පවත්වා ගන්න ඇයට මේ පිහිනුම් ක්‍රීඩාව උපයෝගී වෙලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා අද සමාජයේ බහුලව පවතින දියවැඩියාව කොලෙස්ටරෝල් අධික රුධිර පීඩනය සහ හෘද රෝග සඳහා හොඳ විසඳුමක් මෙම පිහිනුම් ක්‍රීඩාවෙන් තියෙනවා. ඔබ දන්නවා ක්‍රීඩාවේදී රුධිර පීඩනය වැඩි වෙනවා. එසේම පිහිනුම් ක්‍රීඩාවේදී රුධිර පීඩනය වැඩි වෙන්නේ ඉතාම ක්‍රමානුකූලව. ඒ වගේම හැම මාංශ පේශියක්ම බොහෝ දුරට වැඩ කරනවා. එතකොට මෙම රුධිරය ගමන් කිරීමේදී රුධිර වාහිනී වලට යම්කිසි පීඩනයක් ක්‍රමානුකූලව දෙනවා. එම පීඩනය නිසා එම රුධිර වාහිනී වල ඇදෙන සුළු බව වැඩි වෙනවා. ඒ කියන්නේ රුධිර පීඩනය අඩු කරගන්න මේකෙන් විශාල යහපතක් කරගන්න පුළුවන්. එසේම ශක්තිය නිපදවන්න ග්ලූකෝස් දහනය කිරීමේදී අපේ ශරීරයේ තියෙන සීනි ප්‍රමාණය අවම වෙනවා. අපි වැඩි වෙලාවක් පැය කාලකට වැඩි වෙලාවක් විනාඩි 20ක් පමණ වෙලාවක් මෙම ක්‍රීඩාවේ යෙදුනොත් පිහිනුම් ක්‍රීඩාවේ යෙදුනොත් අතිරික්ත මේදය ග්ලූකෝස් බවට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියේදී අපේ ශරීරයේ තියෙන අමතර මේදය දහනය වෙලා ඒ සමගම අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණයත් ඉවත් වෙනවා. එසේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙනකොට හෘද රෝග වලින් වැළකෙන්න තියෙන ප්‍රවණතාව ඉතාම වැඩි. වැස්සට තිබුණම www.ලෙඩ වෙයි. සිග්නල් අහුලවල එක තමයි රෝග ලක්ෂණ.